ఎస్ఎన్ మూవీ ప్లస్ ఇద్రిపత్ కన్న హ్యారీ పోటర్ సామాయాగల దా హతరవిని పరిచేది నోబెట్ నమ్ము నోవిజియన్ రిచ్ బ్యాడ్ నముత్ కురలో సిత్వాడవడ ఎడితరాయిక్ వియహెక్ ఇన్ పసుపమిని సతివల్దియో తమత్ సుదు మెలిసా కెట్టు ఇమిన్ సిటీయే నముత్ ఒహుగే సిత్ తామత్ పిందీకియ బావ పెన్నే నేత తుమ్మిని తట్టే కొల్డో పసుకన్న సాయం విటమే హ్యారీ రోన్ సహమాయిని దొరట కాణ తవ ఫిలిఫీ తామత్ తెహి గొరో మిన్ ఇన్వాదే బెలుగ ఇట్స్ నేప్ తామత్ సుపుదులెస్ తరై పుపురమి హమతన్మే విద్దు పాషానే తామత్ ఆరక్షిత బావ తాహురు కరమిని హ్యారీ మే దిన కుర్రల పసుకన్న సాయం అవస్థాగమో ఉవ తిరిగన్న నందమి సినావ పుదుకరన్న అమతక నొకలేయే ඒ අත රොන් කුරල්ගේ ගොත කැසිම් වලට හිනා නොවන ලෙස හැමෝටම කියන්න පටන් ගත්තේය. නමුත් හර්මයිනීගේ සිතේ මායා පාෂාණයට වඩා දෙයක් විය. ඈතම් පාඩම් කිරීමේ කාලසටහන අඳින්න නැත්නම් සටහන් සියල්ල පාඩ කරන්නත් පටන් ගත්තාය. හැරී සහ රොන් ගන්නගෙන නොගත්තත් ඈ දිගින් දිගටම ඔවුන්ටත් එහෙම කරන ලෙස බලපෑම් කරාය. හර්මයිනි විභාගවල තව කාලාන්තරයක් තියෙනවා. සති 10යි. හර්මයිනි වහ කීවා ඒ කාලාන්තරයක් නෙමේ නිකලස් ෆැමන්ට් නම් ඒක තප්පරයක් වගේ ඒත් අපි අවුරුදු 600ක් වයස නෑනේ රොන් මතක් කළේ මොන වුණත් ඔය මොකටද පාඩම් කරන්නේ ඔයා දැන්ටමත් හැමදේම දන්නවනේ මම මොකටද පාඩම් කරන්නේ ඔයාට පිස්සුද අපි මේ විභාගේ පාස් වුණේ නැත්නම් දෙවෙනි අවුරුද්දේ යන්න බෑ කියලා ඔයා දන්නවද ඒව ගොඩක් වැරදගත් මට මාසකට කලින් පටන් ගන්න තිබ්බා මම දන්නේ නැහැ මම මොනා වුණාද කියලා අවාසනාවට ගුරුවරුන් තමයි සිත විදිහටම සිතුන බව පෙන්නට විය. ඔවුන් ගෙදර වැඩ ගොඩක් දුන්නෙන් පාස්ක නිවාඩුව නැත්තන් නිවාඩුවේලන් සතුට අහලකටවත් නොආවිය. මකරලේ භාවිතාගෙන ක්‍රම 12කට පාඩම් කරන හෝ යෂ්ටි පුණු වෙන හැමයින් ළඟ සිට විවේකයක් ගැනීම ඉතා අසීරුය. ඔවුන් තම විවේක කාලවල අඳුනා තීමේ සයනුමනි ඇසම් පුස්තකාලයට වී අමතර වැඩ ඉවර කිරීම යෙදුණෝය. මේක නම් මට කවදාවත් මතක තියෙන එකක් නැහැ. රොන් තරයින් පුපුරමින් තම පිහාටු පෑන විසි කර ආශාවෙන් පුස්තකාල ජනනයෙන් එළිය බලා සිටියේය. ඒ උන්ට මාස ගානක් ලැබුණු හොඳ දවසක් කිය අහස පෑදිලිය නිල් පාඩ ෆොගෙට් මී නොට් මල් පිපී තිබේ. වසන්තේන බවට හැඟීමක් සුළඟේ විය. මායාමය බෙහෙත් පැරැණි දහසක් සහ පුස්වර්ග පොතේ ඩිට්නි සොයමින් සිටි හැරී රොන්ගේ කටානින් හිස සොයා බැලුවේ. හැග්‍රීන් ඔයා මොනවද පුස්තකාලේ කරන්නේ? හැග්‍රීඩ් යම පිටුපස් සංගවාගෙන පේන මානයට ආවේය. ඔහු තම ඌර්මී යමින් කළ පිට කබාය නිසා මෙතෙන්ට කිසිසේත්ම නොගැලපෙන බව දිස්සිය. නිකම් බැලුවා ඔහුගේ අමුතු කටහඬ උන්ගේ අවධානය වහා උදුරා ගත්තේය. ඔයාලා කට්ටිය මොකක් කරන්නද යන්නේ? ඔහු හදිසියේ සැකෙන් බලමින් ඇසුවේය. ඔයාලා නිකලස් ෆැමිලි ගැන හොයනවා නෙමෙයිනේ? ඔව් අපි එයා කවුද කියලා කාලාන්තරයකට කලින් හොයාගත්තා. රොන් සිත් ගන්නාසුල් ලෙස කීවේය. එතකොට අර බල්ල ආරක්ෂා කරන්න මොනවද කියලත් අපි දන්න ඒක මායාපාෂා කවුරුණු අසා සිටී දැයි දැන ගැනීමට හැග්‍රීඩ් වලට පිට බැලුවේ. ඒ කිය කිය කෑ ගන්න යන්න එපා ඔයාට මොකද වෙලා තියෙන්නේ? ඇත්තටම අපිට ඔයාගෙන් අහන්න දේවල් ටිකක් තියෙනවා. හැරි කිව් ෆ්ලිෆියර් නම් පාෂාණය ආරක්ෂා කරන්න තියෙන මොනවද කියන එක අහන්න. මාව ඇවිල්ලා පස්සේ මුණ ගැහෙන්න මුකුත් කියන්නේ කියලා මම පොරොන්දු වෙන්නේ නැහැ. මතක තියාගන්න ඒක ගැන හිමි කසුකුසු ගන්න යන්න එපා. ළමයි ඒ ගැන දැනගන්න තහනම්. එයාලා හිතයි මම ඔයාට කිව්වා කියලා. එහෙනම් අප පස්සේ හමු වෙමු. හැරි කීවේ. හැග්‍රිඩ් වහා පිටවිය. පියා මොනාද පිටිපස්සේ අංගන් හිටියේ හැමයිනි කල්පනාවෙන් කීවාය. ඔයා හිතන්නේ ඒක පාෂාණී සම්බන්ධයක් කියලාද? මම එයා හිටි මොන කොටසද කියලා බලන්න යනවා. ඕන තරම් වැඩ තිබියදී රොන් කීවේය. ඔහු විනාඩියකට පසු පොත් ගොන්න සමග වෙත් ඒවා මේසේ මත අත්හැරියේ. මකරු ඔහු කෙඳිරුවේ. හැග්‍රීඩ් මකරු ගැන විස්තර හොයලා තියෙන මේවා බලන්න. මහා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තයේ මකර විශේෂ. බිත්තරයේ සිට ගිනි පිමින තෙක් මකර භාරකරුකින් මඟ පෙන්නේ. හැග්‍රීඩ් හැම වෙලේ මකර එක් ඕන වෙලා හිටියේ. අපි මුලින්ම අම්බිච් වෙලාවෙත් කිව්වේ හැරී කීවේ. ඒත් ඒක අපේ නීතිවලට විරුද්ධයි. රොන් කීවේ 1779 වර්ලොක් සම්මෙන්නේ මකරු හදන එක නීති විරෝධී කරා. හැමෝම මේක දන්නවා. අපි මකරු ගේ පිටිපස්සෙ තියාගත්තොත් මගල්ලා දකින්න එක වළක්වන්න අමාරුයි. මොකා වුණත් මකරෙක්ව හිල කරගන්න බෑ. ඒක භයානකයි.
ඔයා දකින්න තිබේ රොමනියාවද කැලෑමකරුන්ගේ ඉන්දරින් චාලී පිච්චිලා තිබිච්ච හැටි. ඒත් බ්‍රිතාන්‍ය කැලෑමකරු නෑ හැරි කීවේය. අපෝයි ඉන්නවා රොන් කීවේය. කොමන්වෙල්ත් ග්‍රීන් වලයි හෙබිඩීන් බ්ලැක්ස් වලයි ඉන්නවා. මට කියන්න පුළුවන් මායා මාත්‍යංශ තියෙන උන් මෙලවන රාජකාරියකුත්. උන්න දැක මගල්ලට ඒක අමතක වෙන්න දිගටම අතුරන්නත් අපේ ඇරි සිද්ධ වෙනවා. එතකොට හැග්‍රින් මොන මගුලක්ද කරන්නේ? හර්මයිනි කීවාය. ඔවුන් පෑකට පසු ක්‍රීඩා තබන්නාගේ දොරට තට්ටු කරන සියලුම තීරයේදී වසා ඇති බව දැක ඔවුන් පුදුම විය. දොර ඇරීමට පෙර කවුද කියා ඇසු හැග්‍රින්. ඔවුන් ඇතුළට ගත් ගමන් දොර වැසුවේය. ඇතුළට දාඩිය දමන තරම් මුණුසුම් විය. මෙතරම් මුණුසුම් දිනයකොත් ගිනි උදුනේ මහා ගින්නක් කැවිලුනි. ඔවුන්ට තේ හැදු හැග්‍රින් මුකට මස් සැන්විච්ච පිළිගැන්වින් ඔවුන් ඒ ප්‍රතික්ෂේප කළේ. ඉතින් ඔයාලට මගේ මොනාද අහන්න උනා නේද? ඔව්. වටේ යමින් පලක් නැති බවදත් හැරි කීවේ. අපි හිතුව ෆ්ලිපී ඇරුනම් මායාපාෂණය ආරක්ෂා කරන අනිත් දේවල් මොනාද කියලා ඔයාට අපිට කියන්න පුළුවන් කියලා. හැග්‍රීඩ් ඩෝට රැව්වේ. අනිවාර්යෙන්ම මට බෑ. හැග්‍රීඩ් කීවේ. අංක එක මම ඒක දන්නේ. අංක දෙක ඔයාල දැන්ටමත් ඕනාට වඩා දන්නවා. ඉතින් මට පුළුවන් වුණත් මං කියන්නේ. ඒ පාෂාණේ මෙහෙ තියෙන හොඳ හේතුවක් තියෙනවා. ඒක ග්‍රීන් කොටසදී හොරගම් කරන එකෙන් යන්තම් බේරුනේ. මං හිතන්නේ මේ දේවල් ඔක්කොම ඔයාලා හොයාගන්න ඇතිනේ. ඔයාල ෆ්ලිපී ගැන දැනගත්ත කොහොමද කියන එකයි මට හිතාගන්න බැරි. ඔහෝ මොනාද හැග්‍රීඩ්? ඔයා කියන්න කැමති නැතුණාට ඔයා දන්නවනේ මෙහි වෙන දේවල් හැමදේම ඔයා දන්නවනේ. හර්මයිනි උණුසුම් ලෙස චාටු හනින් කීවයි. හැග්‍රීඩ්ගේ යට රැවුල සෙලවුනේ නොසිනාසින බව උන්ට තේන්නේ. අපි ඇත්තටම හොයලා බැලුවා විතරයි කවුද ආරක්ෂා කරන්න කියලා. අපි බැලුවේ ඩම්බල්ඩෝ තමන්ට උදව් කරගන්න කාවද විශ්වාස කරන්න කියලා අපි ඇරුණම. ඒ අවසන් වචන සමග හැග්‍රීඩ්ගේ පපුව පිම්මුණේ. හැරි සාරෝන් හර්මයිනි දෙස කාන්තිමත් බැල්මක් කිලුවේ. හොඳයි, මං හිතන්නේ ඒක ඔයාලට කිව්වට කමක් නැති වෙයි. බලමු. එයා ෆ්ලිපිය මගින් ඉල්ලා ගත්තා. ඊට පස්සේ ගුරුවරු කීප දෙනෙක් බන්ධන වගේ කළා. ප්‍රොෆෙසර් ස්පාවුට්, ප්‍රොෆෙසර් ෆ්‍රීඩ්‍රික්, ප්‍රොෆෙසර් මැගොනගල් ඔව් ඇඟිලි වලින් ගමන් කරමින් කීවේ. ප්‍රොෆෙසර් කුරල් ඩම්බල්ඩෝ තත්තර මොකද්ද කරා? ඉන්න මට කාවරි අමතකුණා. ආ ඔව් ප්‍රොෆෙසර් ස්නේප්. ස්නේප්? ඔව් ඔයාලා තාම අර විදිහ නෙමෙයිනේ හිතන්නේ. බලන්න, ස්නේප් පාෂාණය ආරක්ෂා කරන්න උදව් කරා. එයා එක හොරගම් කරන්න යන්නේ නැහැ. තමන් හිතන දෙම රෝණ සාමයිනි සිතන බව හැරි දත්තේ. ඉස්නේ පාෂාණය ආරක්ෂා කිරීමට සම්බන්ධ වන අනිත් ගුරුවරයේ ආරක්ෂා කළ දැනගැනීම පහසු වෙනු ඇත. ඌ අනිවාර්යෙන් හැමදේම දන්නවා ඇති. පේන විදිහ ෆ්ලිපී පව කරන විදිහ සහ කුරල්ගේ මන්තර හැර හැමදේම. එතකොට ෆ්ලිපී පව කරන විදිහ දන්නේ ඔයා විතරයි නේද හැග්‍රීඩ්? හැරි කුතුහලෙන් කිව්වේ. ඔයා ඒක කාටවත් කියන්නේ නේද? එහෙමනේ අඩු තරමින් ගුරුවරයෙකුට. මමයි ඩම්බල්ඩෝ යන කිසිම ප්‍රාණියක් දන්නේ හැග්‍රීඩ් උජාරුවෙන් කිව්වේ. හොඳයි, ඒක හොඳ දෙයක්. හැරි අනික් දෙනා කොඳුරා කිය. හැග්‍රීඩ් ජනේලයක් කර මාව තැම්බෙනවා. බෑ සැරි සමාවෙන්න හැග්‍රීඩ් කීවේ. ඌ ගින්ද දෙසට බැල්මක් කරනු හැරි දුටුවේ. හැරිත් එදෙස බැලුවේ. හැග්‍රීඩ් දර මොකද්ද? නමුත් ඔහු ඒ කුමක්ද කියා දැන සිටියේ. ගින්දර මැදම කේතලේ යටි අති විශාල කළු පැහැ බිත්තරයක් විය. ආ, හැග්‍රීඩ් වහා කලබල වී තමර ඇටි රැවුල අදමින් කීවේ. ඒක ඔයා කොහෙන්ද හැග්‍රීඩ් ඒක ගත්තේ? හොඳින් බලා සිටීමට ගින්දර මතන් නැවිත් ගොන් නැසුවේ. ඒක නම් ඔයා නිධානයත් තරමට ගෙවන්න ඇති. ආපොහෝ නෑ, හැග්‍රීඩ් කීවේ. ඊයේ රෑ මම පල්ලෙහා ගමට ගිය පොඩි බීමක් ගන්න. ඒ අතරේ අමුත්තෙකුත් එක්ක කාඩ් සෙල්ලම් කර. අවංකෝ කියනව නම් මට තේන්නේ යා මේකින් ඈත් වෙන්න කැමැත්තෙන් හිටියා වගේ. ඒත් ඌ එළියට ආපුවම ඔයා ඌට මොනවද කරන්න හිතන් ඉන්නේ? හර්මයිනි ඇසුවාය. මේකයි මම පොඩ්ඩක් ඒ ගැන කියව්වා. තම කොට්ටේ අද විශාල පොතක් එළියට ගනින් හැග්‍රීඩ් කියේ. මේක පුස්තකාලයෙන් ගත්තේ. විනෝදය සහ ලාභය තකා මකරු ඇති කිරීම. ඇත්තට මේක පොඩ්ඩක් කල්පැන්නේ. ඒක ඔක්කොම දේවල් තියෙනවා. බිත්තරේ ගින්දර තියන්න මන්ද ඔවුන්ගේ මව ඒ මතර හුස්මහෙලයි. දැක්කද බිත්තරේ පුපුරා ඌ එළියට ආපසු සෑම් පෑබාගෙන බලක් බ්‍රැන්ඩි මිස්ට් කුකුල්ලේ බාල්දියක් දමා පොවන්නේ. එතෝන මෙතන බලන්න වෙනස් බිත්තර හඳුනාගන්නේ කෙසේද? මට මේ හම්බලා තියෙන නෝවිජියන් රිච් බැක් වර්ග එකක්. උන්න හරිම දුර්වලයි.
ඌ තමාගෙන සතුටුවේ නමත් තමයි නීට එසේ නොවිය හැග්‍රිඩ් ඔයා ජීවත්තෙන් ලී ගෙදරක ඇයි කීවාය නමුත් හැග්‍රිඩ් නැහුම් කඳුන්නේ නැත ඌ සතුටින් සිින්දුවම් මුණමින් ගින්දට දර දම ඒ අලුත් කරේය දැන් තිදෙනාටම දුක්වන්නට වෙනත් දෙයක් ලැබුණි කවුරු හරි ඒ දැනගත්තොත් හැග්‍රිඩ් නීති විරෝධී මකරෙත් තමන්ගේ කුටියේ හංගාගෙන ඉන්නවා කියා මොනා වෙයිද සාමකාමී ජීවිතයක් තියෙනක මොන වගේද දන්නේ හැන්දෑවේ ලැබුණු අමතර ගෙදර වැඩ සමග ඔට්ටුවෙමින් රොන් සුසුම් හෙලන්නට විය හර්මයිනි දැන් හැරි සාරෝන්ට පාඩම් කිරීමට කාලසටහන් හදන්නට පටන් ගෙන තිබේ ඒ ඕන් පිස්සු වට්ටන්නට විය ඉන්පසු එක් උදෑසන ආහාර ගන්නා මොහොතක හෙඩ්විග් විසින් හැරි හැග්‍රිඩ්ගෙන් තුන් දුවක් කරගෙන ආවාය එහි වූ වචන දෙකක් පමණි ඒක පුපුරනවා රොන්ට පැලෑටි විද්‍යා පාඩම් මගර කෙලින්ම පහළ කුටිය වෙතට යාමට ගුමුණා විය හර්මයිනි ඒ ඇසීමටත් කැමති නෙවෙයි හර්මයිනි අපේ ජීවිතේෙම කීපාරක් මකරේ බිත්තරින් එළියට දගෙනවා කියලා ඔයා හිතන්නේ අපිට පාඩම් තියෙනවා අපි ප්‍රශ්නෙක පැටලෙයි හැබැයි හැග්‍රිඩ් මොනවද කරන්න කියලා කවුරු හරි දැනගත්තද වෙන දෙයක් බැලුවා නම් ඒක පොඩි දෙයක් කට වහනවා හැරි කෙඳුරු විය මැල්ෆොයි සිටි අඩි කීපයක් පමණක් ඇහෙනු කන්දීම එතන ගල් බීමෙන් සිටගෙන සිටියේ ඌට කොපම නැසුණාද ඌගේ මූණේ වූ පෙනීමෙන් හැරි කිසිසේත්ම කැමති වූයේ නැත පැලෑටි විද්‍යා පාඩමට යන අතර දිගටම රෝන් සහ හර්මයිනි වාද කළ අවසානයේ උදෑසන විවේකයේදී අනිත් දෙදෙනා සමග හැග්‍රිඩ් ගේ ගෙදරට යාමට හර්මයිනි එකඟ වූවාය පාඩම අවසානයේ මාළිගයේ සීනුව නාද වෙද්දී තිදෙනාම තම තුවා බිම දමා පිට්ටනිය හරහා දිව ගොස් කැලෑව කෙරවලට දිව්වෝය හැග්‍රිඩ් රතු කරගත් මූණෙන් සහ උද්යෝගයෙන් යුතු මූණ පිළිගත ඌ ගොඩක් දුරට එළියට ඇවිත් ඔහු ඔවුන්ට ඇතුළට කැඳවාගෙන ගියේය බිත්තනේ මේසේ මත විය ගැඹුරට පැනුම් දක්නට ලැබුණි ඇතුළේ යමක් සෙලවී ඇතුළේ විකාර ක්ලික් ශබ්දයක් ඇසී ඔවුන් සියල්ලම තව පුටු මේසේ ළඟට මැදගෙන හුස්ම ගන්නත් අමතක කර බලා සිටින්නට ඌව එක්වරම ඌරණ ශබ්දය සම බිත්තරේ පුපුරා විවෘත විය මකර පැටියා මේසේ මතට වැටුණි ඌ ලස්සන වූයේ නැත හැරීට සිටිනේ ඌ කැඩුණු කළු කූඩයක් වගේ කියයි ඌගේ කැහැටු දිගැටියෙන් ගසම සසඳ ගල් කූරු සහිත පියාපත් විශාල ඒවා විය ඌට පළල් නාස්තිඳු සහිත දිග හොම්බද්ද කොට අංසා පිටන් පිටතට නේරු තැඹිලි පාට ඇස්ද විය ඌ කිවිසුමක් කරේ ගිනි දරු කීපයක් ඌගේ හොම්බේ නෙලීට විසිය ඌ ලස්සනයි නේද හැග්‍රිඩ් මිමුණුයේ ඔහුගේ හිසැල්ලීමට අත දිගුවරත් ඌ ඔහුගේ අත දැක උල්දත් විලිස්සා ගෙරවූය ශාහා නියමයිනි බලන්න එයා එයාගේ අම්මා වඳුරන හැග්‍රිඩ් කීවේ හැග්‍රිඩ් හර්මයිනි කීව හරියටම කොච්චර වේගෙන් නෝවිජීන් රිජ් බැග් ලොක් ලොකු වෙනවද හැග්‍රිඩ් උත්තර දීමට හදද්දීම ඔහුගේ මූණ එක්වරම සුදු මැලවිය ඔහු වහනකල ජනේලේ වෙත දිව ගියේය මොකද්ද ප්‍රශ්නේ කවුරු හරි ජනේලදී අතරේ තිබ්බේ ඉඩකින් බලාගෙන හිටියා ඒ ළමේ එයා අපව ස්කෝල්ට දුවනවා හැරි වහ දොර වෙත පැනවලු එලිට දැම්මේ දුරක දිවුවද ඔහු වඳුනාගැනීම වර්ධින්නේ නැත මැල්ෆෝයි මකරාව දැක තිබේ ඊළඟ සතිය පුරාට මැල්ෆෝයිගේ මූණේ වූ ගුප්ත සිනා විසින් රොනස් හැරි සාහමයිනි නොසන්සුන් කරවීය ඔවුන් තම නිවාඩු වෙලා වැඩපුරම යෙදුවේ හැග්‍රිඩ්ගේ අඳුරු කුටියේ ඔහු සමග සාකච්ඡා කරමිනි එයාට යන්න අරින්න හැරි බල කරේය එයාව නිදහස් කරන්න මට බෑ හැග්‍රිඩ් කිව්වේ එයා පොඩි වැඩි එයා මැරෙයි ඔවුන් මකරා දෙස බැලුව ඌ සතියක් පමණ තුන් ගුණයකින් දිගින් වැඩි සිටියේ දිගින් දිගට මුගේ නාස් පුඩු වලින් දුම් පිටවිය මකරා නිසාම කාර්යබහුලු හැග්‍රිඩ් තම ක්‍රීඩා පිටිපාලන වැඩ සිදු කරේ නැත පොළොව පුනා හිස් මැන්ඩි බෝතාසා කුකුල් පිහාටු විය මම තීරණය කරා යන් නෝබට් කියලා කතා කරන්න හැග්‍රිඩ් කඳුළු පිටි දැසින් මකරා දෙස බලා ගියේ එයා මාව අඳුරනවා දැන් මේ බලන්න නෝබට් නෝබට් අම්මා කොහෙද ඔයාගේ ඔළුව නරක් වෙලා රොන් හැරි කණ්ඩ කෙඳුරු විය හැග්‍රිඩ් හැරි ශබ්ද නග කිව්වේ සත්‍යකින් ඌ එයා ගෙදරදී ගෙදර තරන් දික්වේ මැල්ෆෝයි කොවිලේ හා ඩම්බල්ඩෝ ළඟට යන්නත් පුළුවන් හැග්‍රිඩ් තම සොල් සපා ගත්තේ මම දන්නවා මට යව හැමදාම තියාගන්න බෑ කියලා ඒත් මට යව නිකම් විසික් කරන්න බෑ මට බෑ හැරි එක්වරම රොන් දෙසට හැරි චාලි කීවේය ඔයාට තොළු හොඳ නැති වේගෙන රොන් කීවේ මම රොන් මතකද නෑ චාලි ඔයාගේ අයිය චාලි රොමේනියාවල ඉන්න මකරු අධ්‍යයනය කරන්නේ
අපිට පුළුවන්නේ නෝබට් එයාට යවන්නේ. චාල්ට පුළුවන් එයා බලාගෙන පස්සේ කැලේට දාන්න. නියමයි රොන් කීවේය. ඒ ගැන හැග්‍රිඩ් මොකද කියන්නේ? අවසානයේ චාලියෙන් ඒ ගැන ඇසීමට ඔවුන් බකමූණක් කැවිය යුතු බවට හැග්‍රිඩ් එකඟ විය. ඊළඟ සතිය බොහෝ දිගු එකක් විය. බදාදර හැමයිනි සාහැරි පොදු කාමරය අනික් සියල්ලොම නින්දට ගිය පසු තනියම ඉඳගෙන සිටිය. පින්තූරේ පිටපස විවරේ විවෘත වන්නට බිත්ති ඔල්ලොස්සේ දොළහනා දුවා පමණි. රොන් එක්වරම හැරීගේ අදිසි රෝග ඉවත් කර එළියට මතුවිය. ඔහු පාල හැග්‍රිඩ්ගේ කුටියට ගිහින් සිටියේය. දැන් ලී පෙට්ටිකද මැරණු මීයන් ආහාරයට පටන් ගත් නෝබෙල් ආහාර දීමට උදවීමෙන් රොන් ගීය. ඌ මාව හැපුවා. ලේවැකුණු ලේසුවකින් වෙලාගත් අත පෙන්නමින් නෝ කීවේ. මට සතියක්වත් පෑනක් කල්ලන්න බැරිවේ. මං කියන්නේ මට මෙච්චර කාලෙකට වෙච්ච භයානකම සතා තමයි මම අකරා. ඒ හැග්‍රිඩ් ඌගෙන කියන විදිහට කෙනෙක්ට හිත ඌ පුංචි පුළුම් පිරිච්ච හා පැටියෙක් කියලා. ඌ මාව හැපුවම් මම ඌව බය කරා කියලා එළෙව්වා. මම එනකොට යවුන නැලවිලි කි කියනවා. අඳු ජනේන තට්ටු කරන ශබ්දයක් ආවේ. ඒ හෙඩ්විග් කිව් හැරි වහා ඌට ඇතුළෙම ජනේන විවෘත කළේය. එයා චාලිගෙන් උත්තරයක් ගෙනල්ල ඇති. තුන් දෙනාම හිස්ලං කරගෙන තුන්ඩුව කියවන පටන් ගත්තේ. ආදරණීය රොන්, ඔයාට කොහොමද? ලියුමට ස්තුතියි. මම ආසයි නොවිජයන් රිච් බැක් කෙනෙක්ව ගන්න. ඒත් එයා මෙහෙට ගෙනික ලේසි වෙන්නේ නෑ. මට හිතෙන්නේ හොඳම දේ ලබන සතියේ මාව බලන්නේ යාළුව කට්ටියක් අතේ එවන එක. ප්‍රශ්නේ යාළ නීති විරෝධී මකනෙක් වරන් යනවා කවුරුත් දකින්න බෑ. ඔයාට පුළුවන්ද සෙනසුරාදරය 12ට රිච් බැක් උස්සම කුල්ලේ උඩට ගියන්න? එයාලට ඔයාව එතන මුණ ගැහිලා ඌවත් තරම් කළුවරේම යන්න පුළුවන්. පුළුවන් ඉක්මනට මට උත්තරයක් කියන්න. ආදරේ සමගින් චාලි. ඌන් එකිනෙක අදිස් බැලුව. අපිට අදිසි ලෝගුව තියෙනවා හැරි කීවේය. ඒක ගොඩක් අමාරු වෙන එකක් නෑ මං හිතන්නේ. ලෝගුවෙන් අපි දෙන්නෙක්වයි නෝබට්වයි වහගන්න පුළුවන්. අවසන් සතියේ කොපන් නරක්කුවේ තහරු කැමි අනෙක් දෙදෙනාව ආවුහා එකඟ විය. නෝමට් සහ මැල්ෆෝයිගෙන් ගැලවීමට ඕන දෙයක්. පසුදැ උදැසන විටරෝන්ගේ තුවාලත සාමාන්‍ය ප්‍රමාණයමින් දෙගුණයකට ඉදිමී තිබුණෙන් සියල්ලටම බාධා විය. ඒ මැඩම් ප්‍රොම්ෆේට පෙන්වීම ආරක්ෂිත යන්න ඔහු දැන සිටියේ නැත. ඇයි මකර සපාගෑමක් බා හඳුනා ගනීද? හවස් වන විට ඔහුට වෙන කරග හැක්කත් තිබුණේ නැත. තුවාලේ අප්‍රසන්න කොළ පැහැකට හැරමින් තිබුණේ. පෙනුණු විදිය නෝබට්ගේ දත් විෂ සහිතය. දවස අවසානයේ ස්පීතාල කාමරයට දිවගිය හැරි සහම එනිට බරපතල තත්ත්වෙන් නැන්දට වී සිටින රොන් දක්නට ලැබුණි. මගේ අත විතරක් නෙමෙයි ඔය රහසින් කීවේ. ඒක හැලෙන්න යනවා වගේ දැනෙන්නේ. මැල්ෆෝයියා මැඩම් ප්‍රොම්පිට කියන මගේ පොතක් ඉල්ල ගන්න තියෙනවා කියලා. ඌට ඇවිත් මෙතන හොඳට හිනා වෙන්න පුළුවන්නේ. ඌ එයාට දිගටම තාජනය කරලා අහලා මාව ඇත්තටම මොකෙක්ද හැපුයි කියලා. මම එයාට කිව්වේ බල්ලෙක් කියලා. ඒත් එයා විශ්වාස කරේ නෑ මං හිතන්නේ. මම අරුවට කෙඩි තනගේ දවසේ ගහන්න නැතු ඉන්න ඇති. මේකයි ඌ මේව කරන්නේ. හැරි සහම එනි රොන්න සංසුන් කිරීමට උත්සාහ කළෝය. ඔක්කොම දේවල් සෙන්සුරා රෑ 12 වෙනකොට ඉවරනේ. හමයිනි කිව්වත් රොන් එයින් කිසිවත් සැනසුනේ නැත. ඌ ඇඳ මත දහඩිය දම්මින් ඉද්ද ගැසුවක් මින් කෙලිමිය. සෙනසුරා රෑ 12ට ඌ බැරන්ඩි හඬකින් කීවේය. අයියෝ නෑ අයියෝ. මට දැන් මතක් වුණේ චාලි යෝප ලියුම මැල්ෆෝයි ගත්ත පොත ඇතුලේ. ඌ දැනගනි අපි නෝබට්ව යවන්න හදනවා කියලා. හැරිසා හමයිනීට උත්තර දීමට කාලයක් නැත. මැඩම් ප්‍රොම්ෆි බෙන්රොන් නිදාගත යුතු බව පවසමින් ඔවුන්ව පිටතට යවුවාය. හැමදේම වෙනස් කරන දැන් හොඳටම කල්මදි. හැරි හමයිනීට කිව්වේ අපිට චාල්ට තව බකමූණික් යවන්න කාලයක් නැහැ. අනික නෝබට්ව යවන්න අපිට ලැබෙන එකම අවස්ථාව මේක වෙන්න පුළුවන්. අපිට අවධානමක් ගන්න වෙනවා. අනික අපිට අදිසි ලෝගෝ තියෙනවනේ. මැල්ෆෝයි ඒකගෙන දන්නේ නෑනේ. ඔවුන් හැග්‍රීට සියල්ල දැනුම් දීමට යන විට ෆෑන් බෝම් බල්ල වෙලු නකුට සම කුටියෙන් නෙරී සිටිනු හමුවිය. හැග්‍රීට ජනේලයක් කර උන්හා කතා කළේය. මම ඔයාලට ඇතුළට ඉන්න දෙන්නේ නෑ. ඔහු කීවේ නෝබට් ඉන්නේ අමුතු තත්ත්ව කිසි දෙයකින් පාලනය කරන්න බෑ. ඔවුන් චාලිගේ ලියුම ගැන ඔහුට කියූ විට ඔහුගේ ඇස්සල කඳුළු පිරී තිබුණි. ඒ නෝබට් එවිලේ ඔහුගේ කකුල හැපු නිසා වන්නලත් පුළුවනි. ඒකට කමන්නෑ. එයාට මගේ බෝට් සපත්තු විතර ඇවුනේ සෙල්ලම් කරනවා. ඕන වුණත් එයා තාම බබෙක්නේ.
බබා තම වලිගෙන් බිත්තියට පහර දුන්නේ ජනෙල් දෙතුරුවේ. ඇරිසා හර්මයිනි ආපසු මාලිගයට ගිය සෙන්සුරාදා මීට කලින් එන්න බැරිද සිතමිනි. තමන්ට ගෙරීමට තිබූ කාර් ගැන බොහෝ කණගාටු වෙමින් නොසිටියේ නම් ඔවුන්ට හැග්‍රීඩ් නෝබඩ්ගෙන් සමුගත් මොහොතේ බොහෝ දුක හිටෙන්නේ සිදුවිනි. ඒ තාන්දුරු වලාකුළින් පිට ආත්‍යක් විය. ඇතුල් වීමේ ශාලාවේ බිත්තිය සමග ටෙනිස් ක්‍රීඩා කරමින් සිටි පියු සිවත්තනද සිටීමට සිදුවීමෙන් ඔවුන්ට හැග්‍රීඩ්ගේ කුටිය වෙත යාම මදක් පමා විය. හැග්‍රීඩ් නෝබඩ්ට කූඩුවක දමා සූදානම් කර තිබුණි. එයා ගොඩක් මීයෝ කාල බ්‍රැන්ටිකුත් බීල ලෑස්තිලා ඉන්න ගමනට හැග්‍රීඩ් කැන්නු හනකින් කීවේය. මම එයාගේ ටෙඩිබියාවත් දැම්මා එයාට තනි හිතුනොත් කියලා. කූඩු ඇතුලෙන් යමක් ඉන්න ශබ්දයක් ගැන හැරී සිතුවේ ටෙඩිගේ බෙල්ල විය යුතු බව. බායි බායි නෝබට්. හැරී සහමයිනි නෝබට් පාදසි ලොගුවීම සවුනුත් තේතුවට රිංගද්දී හැග්‍රීඩ් ගැසුවේය. අම්මට කවදාවත් ඔයාව අමතක වෙන්නේ. ඔවුන් කූඩුව කෙසේ මාළිගයට ගෙනවෑදැයි ඔවුන්වත් දැන සිටියේ නැත. ඔවුන් ඇතුළීමේ ශාලාවේ ගල්පඩ පෙළනක අඳුරු කොරිඩෝ දිගේ නෝබට් වසගාගෙන යද්දී රාත්‍රී 12 ළඟවෙමින් තිබුණි. තවත් පඩි පෙළක් ඉහළට, ඉන්පසු තවත් එකක්. හැරීගේ කෙටි මඟවත් ඒ වැඩේ පහසු කළේ නැත. දැන් ළඟයි. උසුම කුල්ල යටූ කොරිඩෝ ළඟාවෙත්ම හැරී හති දමමින් කීවේය. ඉන්පසු ඉදිරි වූ සෙලවීමෙන් නිසා ඔහුට කූඩු අතරින් ගියේ. තමන් දැන්වත් අදිසි බව අමතක වූ ඔවුන් සෙවණැලි අතර සැඟවීගෙන අඩි 10ක් පමණ ඈතින් එන අඳුරු සෙවණැලි දෙක දෙස බලා සිටින්නට ඌව ලාම්පු එළියක් පැතිරිණි. කොටු සහිත නිදන කඹයක් හැඳ හිස නෙට්ටකින් ආවරණය කරගත් ප්‍රොෆෙසර් මැගොනග මැල්ෆෝයි කණින් අදගෙන ආවාය. දැඩි දඬුවම්. ඇය කෑග ස්වැසිදනින් වලින් ලකුණු 20ක් කපනවා. ඇය මැද හැමතැනම මිදුණු මොන හයියක් නෑ. ඔයාට තේරෙන්නේ නෑ ප්‍රොෆෙසර්. හැරී පොටර් එනවා. එයා ළඟ මකරෙක් ඉන්නවා. මොන පිස්සු විකාරද. තමුන් ඔය වගේ බොරු කියන්නේ මොකද ඉක්මන් කරනවා. මම තමුන්ගෙන් ප්‍රොෆෙසර් ස්නේප්ට කියන්න ඕනේ මැල්ෆෝයි. ඉන්පසු කුල්නූඩට පඩි පෙළදි ගිය නැගීමලෝ තිබෙන පහසුම දේලස් දැනෙන්නට විය. සීතල රාත්‍රියේ සුළඟ සහිත වටපිටාව පාය තබත්ම ඔවුන් අදිසි ලෝක විවත් කළ සතුටින් පහසුවෙන් හුස්ම ගත්ත හර්මයිනි කිං කිනි සිනාවදම මැල්ෆෝයිට දැඩි දැනුවම් මට සින්දුවක් කියන්න පුළුවන්. එපා හැරි උපදෙස් දුන්නේය. මැල්ෆෝයි ගැන කියමින් සිනාසමින් ඔවුන් එහි රැඳී සිටිය. නෝබට් කූඩුව තුළ දඟලන්නට විය. මිනිත්තු දහකට පසු අඳුරෙම කොසු හතරක් වේගෙන් පහළට පැමිණියේ. චාලිගේ පියාළුවන් ප්‍රීතිමත් පිරිසගේ ඔවුන් හැරීසා හමයි තමන්ගෙන අශ්වසන්නායක් පෙන්නුව. එහි අතර නෝබට් රඳවාගෙන යා හැකි විය. ඔවුන් සියලු දෙන එකතු වී නෝබට් එහි රැඳවූ පසු හැරීසා හමයි සියල්ලෝගේ මත්තල්ලා ස්තුති කරහ. අන්තිමේදී නෝබට් යනවා. එයා ගියා. උන් බොහෝ හිත්සෑලුන් පඩි පෙළ පල්ලෙහට බැස්සෝය. දැන් නෝබට් ඔවුන්ගෙන් දුරස්සය. දැන් මකරුන් නෑ. මැල්ෆෝයි දඬුවම් ලැබුවා. මොකක් ඔවුන්ගේ සතුට විනාශ කරන්නද? පඩි පෙළ කෙළවල බලා සිටියේ ඔවුන් කොරිඩෝර් පය තබත්ම ෆ්‍රීජ්ගේ මුහුණ අඳුරින් මැත්තිය. හොඳයි හොඳයි ඕ රාසින් කීවේය. අපි අමාරුවේ වැටුණා. ඔවුන් කුල්නූඩ අදිස් ලෝගුව දමාවිත් තිබුණේ.